Hi Alune, other video katamai Dynamo. I think Mama Bottam Kosha video kadi kiwa Dynamo video karnagila. I think Bottam Kosha video ekar Mama description ke dala den ekat wala balan. I think apidang me Dynamo ke katha karum. Ada api issalam balamu Dynamo ka podi picture ka. I think natang Dynamo ka kiyana ka e picture ka api danagena අපි ඒක ගැන පොඩි විස්තර බලමු. හරි අපි දැන් මෙහෙම pictures දෙකක් ගත්තොත් මේක තමයි Dynamo. මේ bicycle Dynamo'ක් තමයි මේ තියෙන්නේ. Bicycle Dynamo'ක්. හරි අපි දැන් bicycle Dynamo'ක් බලුවා. ඉතින් අපි දැන් බලමු මේ bicycle Dynamo'ක ඇතුළත පෙනුම. ඒ කියන්නේ කොටස් අපි නම් කරලා දැන් බලමු. ඉතින් අපි මෙහෙම එකක් ගත්තොත් දැන් මෙතන ඉංග්‍රීසියනොයි සිංහලනොයි තියෙනවා. ඉතින් මෙතන උඩින්ම තියෙනවා රෝදයක්. ඔයාලට පේනවා කැරගෙන රෝදය. ඒකට කියන්නේ අපි ඉංග්‍රීසියෙන් turning wheel කියලා. ඉතින් ඊට පස්සේ තියෙනවා permanent magnet. ඒ කියන්නේ ස්ථිර චුම්බකය. මෙතන කළු පාටින් තියෙනවා. ඊට පස්සේ තියෙනවා metal rod. ලෝහ දණ්ඩ දෙපැත්තම තියෙනවා. ඊට පස්සේ තියෙනවා insulated copper coil කියලා. ඒ කියන්නේ කම්බි දගරය. copper කම්බි දගරය. ඉතින් ඊළඟට යටින්ම තියෙනවා ටර්මිනල් කියලා. ටර්මිනල් කියන්නේ විදුලිය ලබා ගන්න ආග්‍රය. කියන්නේ ඩයිනමෝවේ බයිසිකල් එකේ හරි ඒකේ ලයිට් එක පත්තු ගන්න විදුලිය ලබා ගන්න ආග්‍රය. ඉතින් කැරකෙන් රෝදය, ලෝහ දණ්ඩ, ස්ථිර චුම්බකය, කම්බි දඟරය, විදුලිය ලබා ගන්න ආග්‍රය වගේම ටර්නින් වීල්, මෙටල් රොඩ්, ඉන්සුලේටඩ් කොපර් කොයිල්, ටර්මිනල්, පර්මනන්ට් මැග්නට්, මෙටල් රොඩ්. ඒ වගේ දේවල් වලින් තමයි මේ ඩයිනමෝව හදලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු විද්‍යාගාර ඩයිනමෝ ආකෘතියක් බලමු. ඒ කියන්නේ ලැබ් එකේ හදන ඩයිනමෝ ආකෘතියක්. ලැබ් එකේ තියෙන ඩයිනමෝ ආකෘතියක් අපි දැන් බලමු. ඉතින් මේ තියෙන්නේ ලැබ් එකේ හදන ඩයිනමෝ ආකෘතියක්. මේකේ උඩ මැග්නට් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඒක. ඉතින් මේක යොදාගන්නේ මේ විද්‍යාගාරයේ ඩයිනමෝ පිළිබඳ අධ්‍යයනය කිරීමට තමයි මේ ඩයිනමෝ ආකෘතිය කියන උපකරණය භාවිත කරන්නේ. ඉතින් බයිසිකල් ඩයිනමෝ හැම තැනම නැහැනේ. ඒ හින්දා මේ විද්‍යාගාර ඩයිනමෝ ආකෘතිය හැම විද්‍යාගාරයකම වගේ තියෙනවා. ඉතින් අපි තව එකක් ගත්තොත් මෙහෙම උඩ මැග්නට් එකක් තියෙනවා. මේ වගේ ඒවා තමයි විද්‍යා ලැබ් වල පාවිච්චි කරන්නේ. ඉතින් අපි දැන් පොඩි ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. ඉතින් මේ ප්‍රැක්ටිකල් එකට අවශ්‍ය වෙන්නේ ඉතින් අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ ඩයිනමෝවකින් විදුලිය නිපදවීම තමයි අපි මේ ප්‍රැක්ටිකල් එකෙන් බලන්නේ. මේකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි බයිසිකල් ඩයිනමෝවක්. ඊට පස්සේ බයිසිකල් ඩයිනමෝවක් ගන්නවා. ඊට පස්සේ විදුලි පන්දම් බල්බයක්. ඒ කියන්නේ පොඩි බල්බයක්. ඊට පස්සේ වයර් කැබලී දෙකක් තමයි ඕනේ. හරි. දැන් අපි මේ ප්‍රැක්ටිකල් එක කරලා බලමු. ඉස්සෙල්ලම අපි ගන්නවා බයිසිකල් ඩයිනමෝ. ඊට පස්සේ මේ බයිසිකල් ඩයිනමෝවේ අග්‍ර දෙකට මේ තියෙන අග්‍ර දෙකට වයර් කැලි දෙකෙන් විදුලි පන්දම කියන්නේ පොඩි බල්බය සම්බන්ධ කරනවා. දැන් අපි සම්බන්ධ කරලා බලමු. දැන් අපි මෙහෙම වයර් කැලි දෙක සම්බන්ධ කරලා මෙතන ලයිට් එක සම්බන්ධ කරනවා. දැන් ලයිට් එක සම්බන්ධ කරොත් වෙන දේ අපි දැන් බලමු. දැන් ලයිට් එක දැල් වෙනවා. මේ විදිහට ලයිට් එක දැල් වෙනවා. හරි දැන් අපි බලමු මේක නිරීක්ෂණය මොකක්ද කියලා. ඉතින් අපි දැන් අර මම ඔයාලට කලින් කිව්වා මේකේ ටර්නින් වීල් එක කැරකෙන රෝදය වැඩි කරනවා අඩු කරනවා එතකොට කැරකෙන වේගය වැඩි වන විට ප්‍රේරණය වන විදුලි ප්‍රමාණය වැඩි වන බව පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ඒක වැඩි කරද්දි විදුලි ප්‍රමාණය වැඩි වෙනවා. අඩු කරද්දි විදුලි ප්‍රමාණය අඩු වෙනවා. ටර්නින් වීල් එක වැඩි කරද්දි ලයිට් එකේ ආලෝකය වැඩි වෙනවා. ටර්නින් වීල් එක අඩු කරද්දි ලයිට් එකේ ආලෝකය අඩු වෙලා යනවා. හරි. අපි දැන් බලුවා පොඩි ප්‍රැක්ටිකල් එකක්. ඉතින් ඔයාලා ඉගෙනගෙන ඇති සරල ධාරාව හා ප්‍රත්‍යාවර්තක ධාරාව. මොකද්ද මේ සරල ධාරාව කියන්නේ? අපි බලමු සරල ධාරාවයි ප්‍රත්‍යාවර්තක ධාරාවයි වෙන වෙනම. ඉතින් මේ තියෙන්නේ සරල ධාරාව. සරල ධාරාව කියන්නේ කෙලින් යන ධාරාව. කෙලින් යන ධාරාවට තමයි අපි සරල ධාරාව කියලා හඳුන්වන්නේ.
අපි දැන් බලමු ප්‍රත්‍යාවර්තක ධාරාව. ඒ කියන්නේ ඒක නිබි නිබි තමයි දැන් ඩයිනමෝවක් හරි ඒ වගේ දෙයක් හයි කරොත් බල්බේ නිබි නිබි වගේ තමයි පත්තු වෙන්නේ. එතකොට අපි නිගමනය කරනවා ඩයිනමෝවෙන් යන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා. ඉතින් අද අපි ඩයිනමෝ ගැන ඉගෙන ගත්තා. ඉතින් අදින් මේ වීඩියෝ එක ඉවරයි. ඊළඟට අපි වෙන වීඩියෝ එකක් කතා කරමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.